අපි දැන් අද හමු වෙන්නේ මේ නාට්‍යකරුවෙක්ද? ඊට වඩා මම කැමති මේ වෙලාව මම ව්‍යවසායකෙක් විදිහට හඳුන්වන්න දෙනවා. හරි. මොකද්ද ඔබේ ව්‍යවසායකත්? මගෙන් ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් අවුරුද්දක් විතර වෙනවා. මම දැන් ව්‍යවසායකෙක් විදිහට අවුරුද්දක් විතර ආඩම්බරයෙන් වැඩ කරනවා. හැබැයි ගෙදරට හැබැයි මම තාම VIP. ආ මොකද ඒ VIP කියන්නේ? වේලෙ ඉල්ලේ පට්ටදාරි. ඒ මොකද ඒ? ඒ කියන්නේ රැකියාව විදිහට උපාධිධාරි. හැබැයි මට මම ව්‍යවසායකෙක්. තාම බොහොම පුංචි කාලයක්. තාම අර කෝෂේ ඉන්න කාලේ. තව ටික කාලෙකින් කෝෂේ පුපුරගෙන සමනලෙක් වගේ ඉන්නේ. පෙර සිට පැවතෙන සිරිතට පොදිය බැඳගෙන උරපිට තබාගෙන එන්නේ හෙන්චා මුදලි ජසයා අනබිරකරු. අතර මේ ගැන මට අදහසක් නැහැ පළවෙනි. ඔබ නාට්‍යකාරයෙක්. ආ ඔබ නාට්‍ය නාට්‍ය තමයි ඔබේ ජීවිතයේ ඉස්සරහට පදවන්නේ. ඔබ පෙරදෙණියේ වලේ ඕන තරම් නාට්‍ය බලලා ඇති. ඉසේ කිස් ගානට නාට්‍ය අත්විඳලා ඇති. يعني සමහර නාට්‍ය වල මට දෙබස් ඉඳන් කටපාඩම් ඒත් මේ නාට්‍ය ඇත්තරම නැහැ මට කිසිම අදහසක්. පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳගෙන උර පිට තබාගෙන තර රරර තර රරර අපියන් ආස්ති ඔබේ තත්ත්වය. ලයිෆ්ලයින් ගන්නවා. ස්ථිරයි. ස්ථිරයි. ප්‍රේක්ෂකාගාරය අපිට උදව් කරන්න. දන්නවා නම් උත්තරේ කියලා දෙන්න. මෙන්න ප්‍රශ්නය. පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳගෙන උර පිට තබාගෙන එන්නේ කවුද? හෙන්චද? ඒ හෙන්චා? බි මුදලි? සී ජස්සයා? ඩී අඬබෙරකරු? දැන් උත්තර දෙන්න. සියයට 66ක් කියනවා ජසයා කියලා. සියයට 23ක් කියනවා හෙන්චා කියලා. ජසයා. මම හිතනවා ඔඩියන්ස් එක මේක ගොඩක් කරලා බලලා ඇති. මේක හින්දා මම ඔඩියන්ස් එකේ අංශක බාර ගන්නවා ජසයා. උත්තරේ ජසයා. පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳගෙන උර පිට තබාගෙන යෝධ ජසයා එය දුවගෙන. Thank you.